මෙතනින් අපි අදහස් කරනවා එතකොට මේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ අද වැළවහම ඒක පොත අරගෙන තියෙනවා ඒක තියෙනවා පණමේම්ම කුඩා ළමෙක් පිරිමි ළමයෙකුගේ පොත එකක් තියෙනවා ඒ ධර්මාශ්‍රය යට අපි ඒක ගැන කතා කරන්නේ දෙවෙනිවට තියෙනවා මව් කෙනෙකුගේ රූපයක් ඊළඟට තියෙනවා කොණ්ණඤ්ඤ බද්ද කියලා දෙන්නගේ පොත එකක් තියෙනවා ඊළඟට මොයේ කියනවා ඒ ධම්මචක්කයේ පැත්තට මූණ හරවල නැහැ හරවල තියෙන්නේ කොණ්ණඤ්ඤ බද්ද දිහාවට ඊළඟට ඒ ධම්මචක්කෙන් අනිත් පැත්තේ ඉන්න වප්ප මහානාම අස්සජි කියන තවසකත් දෙනා එතනත් මොයේ කියනවා ඒ මුව හැරලා තියෙන්නේ ධම්මචක්ක දිහාවට නෙවෙයි ඔළුව හරවගෙන ඉන්නේ වප්ප මහානාම අස්සජි දිහාවට මෙතන පෙන්නේ මේ ධම්මසප්පවතුන් සූත්‍රය දේශනා කරනකොට මේ 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 පත් දෙනාගෙන් එක්කෙනාට ධර්මය අවබෝධුනේ නමුත් මෙතෙන්දි තියෙනවා ඒ පොටෝ එක යට ආසනේ යට පෙන්නලා තියෙනවා හත් දෙනෙක් ඒ කියන්නේ පුඩා ළමේ මව් කෙනෙක් ඊනාට කොණ්ණඤ්ඤ බද්ද මුවේ ධම්මචක්කයක් ආමත් මුවේ වප්ප මහානාම අසගිය කියලා ඒතර හත් දෙනෙක් වෙනවා බොහෝ දෙනා මේකට නොයෙක් කතා කියනවා මේ මේ පින්තූරිය අඳපු තැනැත්තගේ භාර්යාවගේ දරුවෝ කියලා කියනවා අත්ත වශයෙන් මේක ධර්මයේ විලෝපණය කිරීමක් ධර්මයට කරන විශාල වරදක් ඔතනයි පෙන්වන්නේ අර කොණ්ණඤ්ඤ කියන තැනැත්තා මේ ධර්මයේ පළමුවෙන්ම දැක්කා දැක්කට පස්සේ ඒ ධර්මයේ දැකුට සංකේතවත් කරන්න කුඩා ළමෙක් පෙන්වුවා ඒ කොණ්ණඤ්ඤ කියන තැනැත්තා ඊට එතනේ ඉතේ මාර්ග ඥාන සම්බන්ධව ගැන කතා කරනකොට මව කුස තුල එතන පෙන්වන්නේ ඒකයි මව කුස ඒතර මව කෙනෙක් පෙන්වුවේ ඒකටයි ඒතර දැන් අපි සතර මඟ සතර පාඩේ පත් වෙනවා සෝතාපන්න මාර්ගය සක්විදාගාම මාර්ගය අනාගාම මාර්ගය අරිහත් මාර්ගය යනි මේ සියලු ධර්ම ඥානයන් තමා තුලටයි මේක බලාගෙන යන්නේ මේක බාහිරෙන් ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයින බවයි මෙතන පෙන්වන්නේ එතන තවත් එක දෙයක් තමයි ඒ පින්තූරේ උඩ තියෙනවා බලුවාම එක අතක මල් ටිකක් අරගෙන ඉන්න පින්තූරයක් තියෙනවා ඒක සමහර කෙනෙක් කියන්නේ දෙවුරු කියලා අනිත් පැත්තේ ඒ වගේ පින්තූරයක් තියෙනවා මෙතන පෙන්වන්නේ මේ ස්ත්‍රී රූපිකුත් පුරුෂ රූපිකුත් මේකෙන් අදහස් කරන්නේ මේ නාම රූප දෙක ඒ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ලෝකට එළි කරේ රූපයත් අරූපයත් මේ නාම රූප දෙකක් අරගෙන තමයි මේ ධම්මචක්කේ දේශනා කරේ එතකොට මේක ඇත්ත වශයෙන්ම තමා තුළින්ම බැලිය යුතු ධර්මයක් විදියටයි දේශනා කරේ ඒ ධර්මයේ ඇත්ත වශයෙන්ම තවත්‍යහාරය නම් අපි බලනකොට දැන් බරණස ඉසිපත්තනේ මිගදාය කියනවනේ ඉර්ෂි කියලා කිව්වහම අපි ගැන කල්පනා කරනකොට ඉර්ෂි කියලා කියන්නේ අපි අසකරන ආශය දිවසරින් ඉර්ෂි කෙනෙක් වශයෙන් බලනවා. තමාතුලින් බලනවා මේ අදහසක් මේ පෙන්වීමේ වචන තේරුම් කරගන්න ඉර්ෂි කෙනෙක් හැටියට බලනවා. ඉර්ෂි කෙනෙක් හැටියට බලනවා කියන්නේ දැන් ඇහෙන් දැකපුදී අපි ඈත දැක්කහම අපිට පේනවා මිරිඟු. ජලයේ තියෙන වගේ පේනකොට අපි ඒ වතුර පිපාසාව සංසිඳව ගන්න යන්නේ නැහැ. ඒක මිරිඟුවක් නිසා. අපි ඒක ඇත්තට දානවා. ඒ ඊළඟට එතකොට ඒක මෙරිඟුවක් කියලා අපි කියනවා. ඊළඟට නමුත් අපේ අනිත් ඉන්ද්‍රිය ගත්තත් මේ දකින සංඥාව අපි මෙරිඟු වශයෙන් දන්නේ නැහැ. අනිත් එක අපි විශාල වශයෙන්ම ඒ එකක් මෙරිඟුවේ කුබට ඉන්ද්‍රිය හරහා අනිත් දකින සියලු ධර්මයන්ම සත්‍ය දේවල් කියලා පිළිගන්නවා. එතකොට අපි එතන තියෙන්නේ ඉන්ද්‍රයන්ට මුවා වෙනවා. මුවා වෙන්නේ මොනවටද? ඉන්ද්‍රයන්ට. ඉන්ද්‍රයන්ට මුවා වෙලා තමයි අපි බලන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය තුලින් අපි බලනකොට මේ ලෝකේ ධම්මචක්කය කියන එක අපිට වැහිලා යනවා. දැන් අද වෙලා තියෙන්නේ උගා දෙනකොට ඒ ප්‍රශ්නෙමයි. ඒක සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ මේ අසකන නාසය දිවසරණය මන කියන සියලු ධර්මයන්ගේ නිදහස් වීම. එතකොට ඒ නිදහස් වෙනකොට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල උප්පත්තිය, ජරා, ව්‍යාධිය, මරණය නැහැ. ඒ ධර්මයේ තමයි උන්වහන්සේ මතු කරලා පෙන්වන්නේ. කෙටියෙන් කියනවනම් මේක අපි මේ සරලවයි මේ කිව්වේ මේක දවසකින් ඉවර කරන්න බෑ තුන් මාසයක් දේශනා කරපු ධර්ම දේශනාවක් මේ අල්ප මාත්‍රයක් වෙනවා මේ හැම කෙනෙක් තුලින්මයි මේ දර්ශනීය ලබා ගන්න ඕන බාහිරින් දෙන එකක් නෙමෙයි කාටවත් දෙන්න බෑ අපි කියන්නේ සල්ලි දුන්නටවත් වෙන වේදමක් කරාටවත් කවුරුහක් ගිහිලා එහෙම දෙනවයි කොට එහෙම ගන්න පුළුවන් කන්නේ නෙමෙයි ඒක පැහැදිලිවම අපි දකින්න ඕන ඉතින් බුදුහාමුදුරුවෝ මූලිකම ධර්ම දේශනාව කරපු කාල සීමාවේ කරපු මුල්ම පැහැදිලි කිරීම
අද අපට සියලු දිනාටම වැදගත් වෙන දේශනාවක් මේ 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 යුගයේ එහෙමයි අකාලිකයි කියන කතාව නැවත නැවතත් පැහැදිලි වෙනවා එහෙමයි මොකද අප ධර්මයේ හොයාගෙන නිවන හොයාගෙන කොයි තරම් නම් තැන්වල ඇවිදිනවද සත්‍යය හොයාගෙන අපේ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ විවිධ භෝගස් පස්සේ ගියා කාලයකට පෙර වාහන අරගෙන නඩ හදාගෙන අපි වන්දනා ගමන් ගියා තැන් තැන්වල ගිහිල්ලා වැඳ වැටුණා බාරහාර වුණා විවිධ දෙවිවරුන් නැදැහැව්වා රටේ නැති වුණාම අපි පිටරටවල් වලට ගියා ඒ තැන්වල ගිහිල්ලා වන්දනා මාන කළා මේ ඔක්කොම කරන්නේ ධර්මය හොයන්න නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය කොහෙවත් නැහැ තියෙන්නේ තමා තුළමයි එහෙමයි තමා ගෙන්ම තමා තුළින්ම අවබෝධ කරගත යුතු දෙයක් හොයාගෙන අපි බොහෝ දුර නිර්අපරාධයේ ඇවිද ඇති බව තමයි ඔබතුමා කියන්නේ නේද එහෙමයි ඒකට නිදර්ශනයක් තියෙනවා මෙහෙම දැන් දක්ෂ අස්වාරෝහකෙක් තමන්ගේ නළනේ මණික මැනගෙන මණික සොයාගෙන ඇවිදිනවා රට පුරාම ගිහිල්ලා හැමෝගෙම අහනවා අන්තිමට එක්තරා ඥානවන්ත පුද්ගලයෙක් කියනවා ඔබේ නළල නමල් පටිය ඉහිලා බලන්න. ඒතර බැලුවාම තමා තුළමයි මේ මණික තියෙන්නේ. මේ මේ නළල මෑ නිවන දිනවා කියන කෙනෙක් හිතෙනුම් පෙන්නන්නේ මේ මේ ආදර්ශ කතාවක් කියන්නේ නිවන තමා තුළින්ම දැකියු ධර්මයක්. ඒකයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අකුරු 8යි පද 3යි කියලා කියන්නේ. අටක් කරා තේනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. අකුරු 8යි පද 3යි. ඒක ගැඹුරු ධමයක්. ඒක මොහොතෙන් කියන්න බෑ. මේ දේශනාවේ ස්වභාවය මේකයි. ඔය ධම්මචක්කේ පළමුවෙන්ම තියෙන ලක්ෂණය අකුරු 8යි පද 3යි බුදුහාමුදුර දේශනා කරන්නේ. මේ අකුරු කියන වචනේ ගත්තාම අපි දැන් ගන්නවා ඒක අනිත්‍ය දුක්ඛනාත්මය කියලා තමයි අර්ථ තෝරනවා නොඑක් විදිහට අර්ථ කරනවා. නමුත් මම සිංහල භාෂාවෙන් මම කියනවා මේ අකුර කියන වචනේ සිංහල භාෂාවේ මේ අකුර කියන වචනේ එහෙම ඉංග්‍රීසි භාෂාවේ අකුර කියන වචනේ අපි යොදනෝ A B C D ආන ආවන්න එමන අයනෝ ආයනෝ මේ විදිහට නොඑක් භාෂාවල අපි කතා කරනවා. නමුත් මෙතන මේ අකුර කියන අර්ථෙත් විශාල ගැඹුරු අර්ථයක්. බුද්ධාමෙන් ගන්නකොට දැන් අපි භාවිතා කරන්නේ අකුර කියලා දැන් මෙතන මේ බුද්ධ ධර්මෙන් අකුර කියන දන්නේ නැහැ. බුද්ධ ධර්මෙන් අකුර කියලා අපිට පැහැදිලි කරන්නේ ඇස කන නාසය දිව ශරීරය මේ පහට. හැබැයි මේක වැටු අහලා නැහැ කියලා කියන්න පුළුවන්. මේක අලුතෙන් හදාගත්ත දේශනාවක් කියලා කියන්න පුළුවන්. නෑ. මේක ඉදාම තිබිච්ච දෙයක්. උදාහරණයක් කියන්නේ දැන් ඒක භාවිතා කරන ඉඩ ගත්තාම අපි දැන් අවුරුද්දක් වගේ දෙයක් කෙට්ටු වෙනකොට අපි කඩේට ගිහිල්ලා පුතේ කඩේට ගිහිල්ලා හැලියක් අරන් යන්න කියනවා. නැත්නම් කලයක්. මොකද ඒ කලේ වතුර පුරවන්න ගේන කියන්නේ. ඒක ඉතින් අම්මා මොකද කරන්නේ? ඒ කලේ ඉරපැත්තට අල්ල බලනවා. පුතේ මේකේ අකුරක් තියෙනවා. අකුරක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ආන ආවන්න ABCD නෙමෙයි. අර වැලියටයක් ගෙන ඉතින් සිදුරක් තියෙනවා කියන එක. මේ සිදුරු කියන අර්ථයෙන්. ඒතකොට ඇස් දෙක කියන්නේ සිදුරු. කන් දෙක කියන්නේ සිදුරු. නාස්පුඩු කියන්නේ සිදුරු. දිව කියන්නේ සිදුරු. කය කියන්නේ සිදුරු. මේ සිදුරු කියන අර්ථයෙන් තමයි මේ අකුරු කිව්වේ. අකුරු 8ක් තියෙනවා. එතකොට අටක් කරා තේනි පදා පද තුනයි. එතකොට මේ ධර්මයේ සියලු ධර්මයන් අන්තර්ගත වෙනවා. නමුත් මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. මේ තමන්ගේ ශරීරයේ තියෙන අකුරට. පළවෙනි අකුර තමයි අපි කතා කරනවා පහත් බැඳි අකුර. මේ පළවෙනි පිටුව. පොතේ පළවෙනි පිටුව. ඇස කන නාසය දිව ශරීරය. මේ පළවෙනි